රුසියානු ප්‍රහරවලින් ආරක්ෂාවීමට යුක්‍රේන විසින් භාවිත කරන ලද පේට්‍රියොට් ගුවන් ආරක්ෂක මිසයිල නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ජපන් කර්මාන්ත ශාලා භාවිත කිරීමේ අමෙරිකානු සැලැස්මක් ප්‍රමාද වෙමින් පවතින බව වාර්තා වනවා. ඒ බෝයින් සමාගම් විසින් නිෂ්පාදනය කරන ලද තීරණාත්මක අමතර කොටස්වල පවතින හිඟයක් හේතුවෙන් ජපානයේ මිට්සුබිෂි හෙවි ඉන්ඩස්ට්‍රීස් ආරක්ෂක කොන්ත්‍රාත්කරු යටතේ අමෙරිකානුවන් සෑම වසරකම එම මිසයිල 30ක් පමණ නිපදවන බවයි පැවසෙන්නේ. එහෙත් එම සංඛ්‍යාව 60 දක්වා වැඩි කළ හැකි සම්භාවිතාවක්ද පවතිනවා. කෙසේ වෙතත් එක එක්මනින් ගෝලීය වශයෙන් එම මිසයිල නිෂ්පාදනය වසරකට 500 සිට 750 දක්වා වැඩි කිරීමටයි ඇමරිකාවේ සැලැස්ම වී ඇත්තේ. එහෙත් මිසයිල සඳහා අමතර සැපයුම් නොමැතිව ජපානයේ කිසිදු ව්‍යාපාරයක් අවසන් කළ නොහැකි බවයි පැවසෙන්නේ. මෙම හිඟිය නිසාම නිෂ්පාදනය ඉහළ නැංවීමට වසර කිහිපයක් ගත විය හැකි. මෙලෙස ජපානයේ නිෂ්පාදනයේ කඩාවැටීම පෙන්නුම් කරන්නේ ඇමරිකාව සිය ගෝලීය මිත්‍ර රටවල කාර්මික ආධාර එහි සංකීර්ණ සැපයුම් දාමයට සම්බන්ධ කිරීමේදී මුහුණ දෙන අභියෝගයයි. 2027 වන තෙක් අමතර කොටස් නිෂ්පාදනයේ ක්‍රියාත්මක නොවනු ඇතත් එම නිෂ්පාදනයේ 30%කින් වැඩි කිරීම සඳහා බෝයින් සමාගම පසුගිය වසරේ ඇමරිකාව සිය කම්හල් පුළුල් කිරීමට පටන් ගත්තා. කෙසේ වෙතත් බෝයිහිගේ ප්‍රධාන කොන්ත්‍රාත්කරුවන ලොක්කීඩ් මාටින් සමාගම පවසා ඇත්තේ ඔවුන් 2027 වන විට ඇමරිකාවේ පෙට්‍රියොට් මිසයිල නිෂ්පාදනය 500 සිට 650 දක්වා වැඩි කරන බවයි. කෙසේ වෙතත් සිය ආරක්ෂක වියදම් දෙගුණ කිරීම සඳහා 2022 වසරේදී ඉදිරිපත් කළ සැලැස්මේදී ජපානයේ ආණ්ඩුව කියා සිටියේ නිෂ්පාදනය පුළුල් කිරීමට අවශ්‍ය ආරක්ෂක සමාගම්වලට මුල්‍ය ආධාර ලබා දෙන බවයි. කෙසේ වෙතත් එම සහන ආධාර අදාළ වන්නේ රටේ ආත්ම ආරක්ෂක හමුදාවන් සඳහා නියම කර ඇති උපකරණ සඳහා මිස අපනයනය සඳහා නොවන බව සඳහන්.